අයිබෝවන් කලින් දවසේ අපි නවත්තලත් නැවතුවේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් ගැළපිලි සටහන් වලින් පස්සේ අපි අධ්‍යයනය කළා. අද එතන ඉඳන් ඉස්සරහට සාකච්ඡා කරමු. කලින් අපි හදපු ගණන් ටිකේ මම ඔයාලට කිව්වා ශේෂ පිරික්සුම් හදලා ගිණුම් වල ගණන් සටහන් කරලා ඒ ටික ඒ ගණන් තුනට අදාළව කරගෙන ඉන්න කියලා. ඒකේ උත්තර ටික අපි බලමු. පේපර් එක පෙරලන්න. 2018 ජූලි පේපර් එක. 2018 ජූලි පේපර් එක. ජූලි පේපර් එකේ ශේෂ පිරික්සුම හදමු. ජූලි පේපර් එකේ ශේෂ පිරික්සුම. හරි. ටූල් කරලා නැති අය ඉන්නවනම් ටූල් කරන්න ඉක්මනින්. ශේෂ පිරික්සුමක් ගන්න. ආකෘතිය නම ශේෂ පිරික්සුම ශේෂ පිරික්සුම ගිනුමේ නම ලෙජර පිටුව අරද ලෙජර පිටුව නැතත් කමක් නැහැ අරබැර කියන තීරු ටික තියෙනවා ගිනුම් ටික බලන්න මුලින් නම් පළවෙනි ගිනුම ඉඩම් ගොඩනැගීම ගිනුමක් නම් කරන්න ඉඩම් ගොඩනැගීම ඉඩම් ගොඩනැගීම ඉඩම් ගොඩනැගිලි ගිනුමේ හරපැත්තට දාගන්න ශේෂය කියලා ලියලා 15000 ශේෂය කියලා ලියලා අර පැත්තට 15000යි ඉඩම් ගොඩනැගිලි ගිනුමට අවසාන ශේෂය 13000යි එකතු කිරීම මිලි ගහලා එකතු වෙන යට අර පැත්තට ශේෂය දාන්න 13000යි ඉඩම් ගොඩනැගිලි ශේෂය ආරම්භක ශේෂය 15000යි අවසාන ශේෂය 13000යි ඊළඟට මෝටර රථ ආරම්භක ශේෂය ගිනුම නම් කරන්න මෝටර රථ ආරම්භක ශේෂය මෝටර රථ ගිනුමේ
අද්දාහයි අවසාන ශේෂය නමදාහයි ශේෂය කියලා අද්දාහයි අවසාන ශේෂය එකතුවෙන් යට අර පැත්තට නමදාහයි අද්දාහයි නමදාහයි ඊළඟට තොග පිරිවැය එතෙන් අපි ගිනුම් දෙකක් හදන්න ඕනේ එජර ගිනුම් දෙකක් ආරම්භක තොග එකම ගිනුමේ දාන්න බෑ ශේෂ විදියට අනිත් එක අවසන් තොග පළවෙනි එක ආරම්භක තොග අනිත් එක අවසන් තොග ආරම්භක තොග ගිනුමේ ශේෂය දාන්න රුපියල් 5000 ශේෂය කියලා ලියලා අර පැත්තට 5000 ආරම්භක තොග ගිනුමේ ශේෂය කියලා අර පැත්තට 5000 අවසන් තොගය 7000යි අවසන් තොග ගිනුමට හර කරන්න 7000ක් විකුණුම් පිරිවැය ගිනුම කියලා. එදා අපි අවසන් තොගයේ ගිනුම් තැබුවේ අවසන් තොග ගිනුමට හර වෙනවා වෙළඳ ගිනුමට බැර වෙනවා. දැන් වෙළඳ ගිනුම හදන්නේ ශේෂ පිරික්සුමනේ හදන්නේ. අන්න ඒ නිසා අවසන් තොග ගිනුමට හර වෙලා විකුණුම් පිරිවැය කියලා ගිනුමකට තමයි බැර වෙන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය කියන ගිනුමේ බැර පැත්තට දැම්මේ හැකි අවසන් තොග 7000 අවසන් තොග හර විකුණුම් පිරිවැය ගිනුම බැර ඊළඟට බැංකු ශේෂය මුදල් පාලන ගිනුමක් නම් කරන්න මුදල් පාලන ගිනුම මුදල් පාලන ගිනුමේ අර පැත්තට දැම්මේ හැකි ආරම්භක ශේෂය 6000යි. ශේෂය කියලා ලියලා 6000 දාන්න. මුදල් පාලන ගිනුමට. වෙළඳ ලැබී යුතු මුදල් ගිනුමක් නම් කරන්න ණය ගැති පාලන. ණය ගැති පාලන. ආරම්භක ණය ගැතියන් 6000යි. ශේෂය කියලා ලියලා අර පැත්තට 6000 දාන්න. ආරම්භක ණයගැති ශේෂය. අවසන් ණයගැති ශේෂය 7000යි. පාලන ගිනුමේ එකතු කිරීම කරලා ඉදිරියට ගෙන ආපු ශේෂය විදියට 7000 පෙන්න. ණයගැති 7000. ආරම්භක ශේෂය 6000යි අවසාන ශේෂය 7000යි වෙළඳ ගෙවිය යුතු මුදල් ගිනුමක් නම් කරන්න ණය හිමි පාන ණය හිමි පාන ආරම්භක ණය හිමි ශේෂය 7000 බැරපැත්තට දාන්න වගකීම් මූලධර්මයේ මත බැරට අවසන් ණය හිමි ශේෂය එකතුවෙන් යට බැර පැත්තට ශේෂයේ ඊගේ 9000යි ඒකමානි පැත්තට ශේෂයේ පාගේ 9000යි උපචිත විදුලිය කිනුම් නම් කරන්න උපචිත විදුලිය අනින් කිම්ම විදුලිය කාල පරිච්ඡේදයේ ආරම්භයේ උපචිත විදුලියක් තියෙනවා 500ක් බැරපැත්තට ශේෂය කියලා දාන්න 500ක් ආන්ගේ ශේෂය මේ මාසේ ආරම්භයේදීම අපි ගෙවනවා ඒ නිසා ඒ ශේෂය මාරු කරන්න විදුලිය ගිහින්
විදුලිය ගිණුමට බැර කරන්න උපචිත විදුලිය කියලා 500. ගිය මාසේ ආරම්භ වෙනකොට තිබ්බ උපචිත ප්‍රමාණය මේ මාසේ පටන් ගන්නකොට ගෙවනවා. එතකොට උපචිත විදුලිය ගිණුම හර වෙලා විදුලිය ගිණුමට බැර වෙන්න ඕනේ. අවසාන උපචිතය 750යි. විදුලිය ගිණුමට හර කරන්න උපචිත විදුලිය කියලා 750. උපචිත විදුලිය බැර කරන්න විදුලිය කියලා ලියලා 750. විදුලිය හර උපචිත විදුලිය බැර. දැන් බලන්න ආරම්භක හර ශේෂ වලින් බැර ශේෂ අඩු කරලා ප්‍රාග්ධනය කීයක් තියෙනවද? ආරම්භක හර ශේෂ වලින් බැර ශේෂ අඩු කරලා බලන්න ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද? හරශේෂ එකතුවෙන් දැරශේෂ එකතුව අඩු කරලා බලන්න. 31500යි නේද? එහෙනම් ප්‍රාග්ධනය කියලා ගිණුමක් නම් කරලා ඒ ගිණුමේ බැර පැත්තට ශේෂයේ විදියට දාන්න 31500. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තට ආරම්භක ප්‍රාග්ධන ශේෂය දාලා පෙන්න. अनुदिन बलांदर पलवन दिन व्यापारे प्रयोजने सदा पंदाहक पिरिवैकट मोट्रतयक मिलदी गन्न पंदाहक मोट्रतयक मिलदी गन्न मोट्रतयक मिलदी गन्दी मोट्रत गिनुमत हरवेन्नोने पंदाहक මුදල් පාලන මුදල් පාලන ගිණුමේ බැර පැත්තට එනවා මෝටර රථ කියලා 5000. මෝටර රථ හරිනවා මුදල් පාලන ගිණුම බැර වෙනවා. වර්ෂයේ තුලදී ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 1000ක් ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් රැගෙන ගියා. ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් රුපියල් 1000ක් අරන් යනවා නම් මුදල් පාලන ගිණුම බැර වෙනවා ගැනිලි කියලා 1000. ලෙජර ගිණුමක් ගැනිලි ඒ ගිණුමට හර වෙන්න ඕනේ මුදල් පාලන කියලා 1000. ගැනිලි හර මුදල් පාලන බැර. වර්ෂයේ තුල කරන ලද ගෙවීම් බැංකු ගෙවීම් විදියට වෙලා තියෙන්නේ වෙළඳ ගෙවිය යුතු මුදල් සඳහා ගෙවනවා 45000ක්. මුදල් පාලන බැර වෙනවා නයිහිමි පාලන කියලා 45000. නයිහිමි පාලන ගිණුමේ හර පැත්තට දැම්මේ කි මුදල් පාලන කියලා 45000. නයිහිමි පාලන හර මුදල් පාලන බැර. අලුත් වැඩියා නඩත්තු 500ක් ගෙවනවා මුදල් බැර කරන්න. අලුත් වැඩියා නඩත්තු කියලා 500යි. ගිණුම අලුත් වැඩියා නඩත්තු ඒ ගිණුමේ හර පැත්තට මුදල් පාලන 500. විදුලි බිල් 1500ක් ගෙවනවා මුදල් පාලන බැර වෙනවා විදුලිය 1500යි. විදුලිය ගිණුමට හර වෙනවා මුදල් පාලන 1500. विदुलिया हर मुदल पालन बैर
පන්දාහක් ගෙවනවා, මුදල් පාලන බැර වෙනවා, වැටු පන්දාහයි, ගිනුමක් වැටු. ඒ ගිනුමේ අර පැත්තට මුදල් පාලන පන්දාහක්. වැටු ගිනුම හර වෙනවා, මුදල් පාලන ගිනුම බැර වෙනවා. ඊළඟට සියලුම මිලදී ගැනුම් සහ විකුණුම් ණය පදනම් මත වේ. පෙරේරා මහතාගේ සියලුම විකුණුම් සඳහා පිරිවැය මත 50%ක දරලාභයක් තියා ගන්නවා. එන එදා වගේම සමීකරණය ලියා ගන්න. විකුණුම් මිල සමානයි පිරිවැය ධනලාභය. විකුණුම් මත 50%ක ලාභයක් තියා ගන්නවා කියලා කියන්නේ. එහෙනම් විකුණුම් 100යි, ලාභය 50යි, පිරිවැය 50යි. එදා විදිහටම සමීකරණය. සියලු ගනුදෙනු බැංකු ගිණුම හරහා කරා. හරිනේ. දැන් එකින් එක ගිණුම් බලන්න. එක් එක් ගිණුම් වල අගයන් වෙනස්කම් ගැන අපි බලන්න ඕනේ. පිටම් කොට නැගී 15,000යි 2,000ක වෙනසක් බැරපැත්තේ. එන එක අපිට හඳුනා ගත්තේ ගොඩනැගිලි ෂය. කිනුමක් නම් කරමු ගොඩනැගිලි ෂය. ගොඩනැගිලි ෂය ගිනුමට හර කරන්න ඉඩම් ගොඩනැගිලි කියලා 2000. ගොඩනැගිලි ෂය හර ඉඩම් ගොඩනැගිලි බැර. මෝටර රථ 12,000යි වෙනසක් වෙනවා 3,000. ෂය ගිනුම මෝටර රථ ෂය රථ ෂය ගිනුමේ හර පැත්තට දැම්මේ කි මෝටර රථ කියලා ලියලා 3,000. මෝටර රථ බැර වෙනවා ෂය ගිනුමට හර වෙනවා. ආරම්භක තොගය මාරු කරන්න විකුණුම් පිරිවැය ගිණුමට 5,000. විකුණුම් පිරිවැය ගිණුමට එන්න අර පැත්තට දාන්න ආරම්භක තොග කියලා 5,000. විකුණුම් පිරිවැය අර ආරම්භක තොග බැර. මුදල් පාලන ගිණුම තාම එකතු කරන්න නැහැ. ණයගැති පාලන ගිණුමත් එකතු කරන්න විදියක් නැහැ. විකුණුම් මුදල් දන්නේ නැහැ. ණයට විකුණුම් දන්නේ නැහැ. ණයගැති ලැබීම දන්නේ නැහැ. ණයට විකුණුම් දන්නේ නැහැ. ණය ඉනි පාලන ගිණුම එකතු කර හැකි. වෙනසක් ලැබෙනවා 47,000. ගෙනු 47,000. එන ලෙජර ගිනුමක් ගෙනු. ඒ ගිනුමේ හර පැත්තට දැම්මේ කි ගෙනු ගිනුමේ හර පැත්තට නයිහිමි පාලන කියලා 47,000. ඒන ගැනුම් ශේෂය විකුණුම් පිරිවැය ගිණුමට මාරු කරා 47,000.
බැර කරන්න විකුණුම් පිරිවැය කියලා විකුණුම් පිරිවැය ගිණුමේ හර පැත්තට දාන්න ගැණුම් කියලා ලියලා 47000 විකුණුම් පිරිවැය ගිණුම හර ගැණුම් ගිණුම බැර उपचित विदुलिय गिनुम शेष करान शेषे लबे 750 विदुलिय गिनुम शेष करान 2250 शेषकर आदेश मेतन आदाय हतलिस्पंदा आंगे विकुणु प्रमाण नयगति पालन गिनुमे अरपेत्तटदान विकुणु अनुदा ලෙජරගිනුමක් විකුණුම් ඒ ගිනුමේ බැරපැත්තට දාන්න ණයකති පාලන 90000 ණයකති පාලන හර වෙනවා විකුණුම් ගිනුම බැර වෙනවා දැන් ඔයාට පුළුවන් ණයකති පාලන ගිනුම ශේෂ කරන්න නයගතිපාලන ගිණුමේ වෙනස ලැබෙයි 89000. එහෙනම් ඒක නයගතියන්ගෙන් ලැබුණු මුදල වෙන්න ඕන. මුදල් කියලා කියන්න. 89000. නයගතිපාලන බැර වුණා. මුදල් පාලන ගිණුමේ හරපැත්තට දාන්න නයගතිපාලන කියලා 89000. ඊට පස්සේ මුදල් පාලන ගිණුම ශේෂ කරා මුදල් පාලන ගිණුම ශේෂ කරා मुदल शेष गिनाशेष गिनाशेष गिनाशेष
නමදා ආරම්භක තොග ගිනුමේ ශේෂයක් නැහැ. දෙපැත්ත තුලණය වෙලා ගියා. අවසන් තොග හදා විකුණු පිරිවැය 45,000. මුදල් පාලන 37,000. ණය ගැති පාලන 7,000. ණය හිමි පාලන බැරපැත්තට 9,000. උපචිත විදුලිය 750. බැරපැත්තට 750. විදුලිය අර පැත්තට 1,750. විදුලිය හරට 1,750. ප්‍රාග්ධනය බැරට 31,500. ගැනිලි හරට 1,000. අලුත්වැඩියා නඩත්තු හරට 500. වැටු හරට 5,000. ගොඩනැගිලිෂය හරට 2,000. රථෂය හරට 3,000. ගැනුම් ගිණුම පොත්තුලින් අයින් වුණා. විකුණුම් බැරට 90,000. ගිණුම් එකතු කරලා බලන්න. එකතුව ලැබෙයි 131,250. බලන්න ඔයාලත් ශේෂ කරලා එකතු වුන ටික. එහෙනම් ඉන්නේ ඊළඟට. ඊළඟට. දස් 18 ජනවාරි
2018 ජනවාරි කාලේ. හම්බුණානේ ගාන. ඒකෙත් ඉල්ලන්නේ ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. ඊළඟට මුදල් පාලන ගිණුමයි ලෙජර් ගිණුම් ටික. ගිණුම් නම් කරන්න කාර්යාල උපකරණ කියලා ගිණුමක් ආරම්භයේ කාර්යාල උපකරණ 350 දහස් වලින් හදපු ගාන දීලා තියෙන්නේ දහස් වලින් නෙමෙයි ආරම්භක ශේෂය 350 අවසාන කාර්යාල උපකරණ ශේෂය 495 එකතු වෙන යට අර පැත්තට දාන්න 495 තොග ගිනුම් දෙකක් ආරම්භක තොගය හරපැත්තට දාන්න 192000යි. ආරම්භක තොගය හරපැත්තට ශේෂය 192000. අවසන් තොගය 180000. ආරම්භක තොග ගිණුම බැර කරන්න විකුණුම් පිරිවැය කියලා 192යි. විකුණුම් පිරිවැය ගිණුමට අර කරන්න ආරම්භක තොග කියලා 192යි. අවසන් තොගය 180000යි. අවසන් තොග ගිණුමට හර කරන්න විකුණුම් පිරිවැය කියලා 180යි. විකුණුම් පිරිවැය බැර කරන්න අවසන් තොග කියලා 180. එතකොට අර වෙළඳ ගිණුම කියන එකත් එක්ක තොගේ දිත්ත සටහන එන්නේ නැහැ. විකුණුම් පිරිවැය ගිණුමත් එක්ක තමයි දිත්ත සටහන සම්බන්ධ කරන්නේ. ඒක තමයි මෙතන මේ ඉගෙන ගන්න තියෙන කරුණ අපිට. ඊළඟට අතැති මුදල් 230යි. මුදල් පාලන ගිණුමේ අර පැත්තට ශේෂය 230යි. බැංකු මුදල් 300යි. එහෙනම් ඔයාලට පුළුවන් දෙකේම එකතුව 530ක් අර පැත්තට ශේෂය දාන්න. වෙළඳ ගෙවිය යුතු මුදල් 160යි. නයිමි පාලන ආරම්භක ශේෂය
බැර පැත්තට 160යි අවසන් නයිහි නිශේෂය 282යි බැර පැත්තට උපචිත විදුලිය අවසන් උපචිත 3000යි විදුලිය ගිණුම උපචිත විදුලිය ගිණුම විදුලිය උපචිතයි 3000ක් විදුලිය හර උපචිත විදුලිය කියලා 3000ක් උපචිත විදුලිය බැර වෙනවා විදුලිය කියලා 3000ක් විදුලිය හර උපචිත විදුලිය බැර සියලු විකුණු මුදල් පදනම් මත සිදු කරන අතර පිරිවැය මත 50%ක දලලාභයක් තියා ගන්නවා. මම සමීකරණය ලියාගත්තේ කි විකුණු මිල සමානයි පිරිවැය ධන ලාභය. කලින් ගන්න පොඩ්ඩක් බලන්න. අනිත් පැත්තට සමීකරණය ගත්තේ. කලින් එකේ මම අනිත් පැත්තට සමීකරණය අරන් තියෙන්නේ. ඔයාලා එතන පේපර් එකේ ඒ ගානට අදාළව ලියා ගන්න පිරිවැය මත 150ක් දලලාභේ නෙමෙයි. විකුණුම් මිල මත 150ක් දලලාභේ කියන. විකුණුම් මිල මත 150ක් දලලාභේ කියන. දැන් එක පිරිවැය මත මාතෘ. කලින් මගේ ඇති මාරු වෙලා ඒකේ ප්‍රතිශතය. එතකොට සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒකයි මම ගාන සංශෝධනය කරන්නේ. විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය. එතකොට පිරිවැය මත 150ක් ලාභ තියා ගන්නවා කියලා කියන්නේ පිරිවැය 100යි ලාභේ 50යි විකුණුම් මිල 150. කලින් ගානේ අපි ගත්තේ මෙහෙමනේ විකුණුම් මිල 100යි පිරිවැය 50යි ලාභේ 50යි කියලා නේ ගත්තේ. එහෙම නෙමෙයි එන්න ඕනේ ඒකේ දීලා තිබ්බ විදියට ගානේ මේ විදිහටයි එන්නේ. කමන්න දැන් මේ මූලධර්ම දෙකම ඉගෙන ගත්ත හැකිනේ. මේකේ මේ විදිහට වෙනස් කරන්න පිරිවැය මත කියන එක විකුණුම් මිල මත කියලා වෙනස් කරන්න. කලින් ගන්න. එතකොට හරි. පිරිවැය මත කිව්වොත් පිරිවැය 100යි විකුණුම් මිල මත කිව්වොත් විකුණුම් මිල 100යි. රයිට්. ඊළඟට 2017 මාර්තු 31 න් අවසන් වර්ෂයේ තුල 456ක මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කර තිබේ. 456ක් බැංකු ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. ඒවා මුදලට කළ විකුණුම් වලින් හම්බෙච්ච සල්ලි කියලා කියන්නේ. එහෙනම් 456 මුදල් පාලන ගිණුමේ හරපැත්තට දාන්න විකුණුම් वर्षे तुल चेक पत्वलिन पात सदाहन गिरीम सिदु करेत नाहिमियांत මුදලනුත් ගෙවලා තියෙනවා. එහෙනම් මුදල් පාලන ගිණුමට බැර කරන්න නයිහිමි පාලන කියලා මුදල් ගෙවපුවයි චෙක්පත් ගෙවපුවයි දෙකේම එකතු. මුදල් බැර වෙනවා නයිහිමි පාලන හර වෙනවා.
තුන්සිය පනස් අටයි. විදුලිය ගෙවනවා 13ක්. මුදල් බැහැ විදුලිය කියලා 13ක්. විදුලිය ගිණුමක් පියනවා. ඒ ගිණුමට හර වෙනවා මුදල් කියලා 13ක්. විදුලිය හර මුදල් බැහැ. වෙනත් වියදම් 55ක් ගෙවනවා මුදල් බැර කරන්න වෙනත් වියදම් 55යි ගිණුමක් වෙනත් වියදම් ඒ ගිණුමේ හරට මුදල් පාලන 55යි ඉහතේ වාට අමතරව පහත් සඳහන් ගෙවීම් මුදලින් කර ඇත කියලා කියනවා මුදලින් වෙළඳ ගෙවී යුතු මුදල් වලට 168ක් ගෙවලා තියෙනවා ඒක අපි සටහන් කරා වේතන 90යි මුදල් බැර වේතන 90යි ගිණුම වේතන ඒ ගිණුමේ හරට මුදල් පාලන 90යි ගැනිලි 10යි ගැනිලි කියලා 10යි ගැනිලි ගිණුමට හර වෙනවා මුදල් කියලා 10යි සියලු ගණන් ණය පදනම් මත සිදු කර ඇත. එතරම් තොරතුරු තියෙන්නේ. එන එකතු කරන්න බලමු. මෙතන එකතු වුණාට ඇකි 550යි. ෂේ 55යි. ගොඩනැගිලි ෂය ඒ ගිණුමේ හර පැත්තට දැම්මේ ඇකි. ගොඩනැගිලි මේ උපකරණ නේද? උපකරණ ෂය. ඒකට හර කරන්න කාර්යාල උපකරණ කියලා 55. ෂය හර උපකරණ ගිණුම බැර. ආරම්භක තොග ගිණුම අයින් වෙනවා. විකුණුම් පිරිවැයට අයිති ගණුම් මෙහෙම තාම දැම්මේ නැහැ. ඒ නිසා ඒක පස්සේ එකතු කරමු. අවසන් තොගයේ පුළුවන් එකතු කරන්න ශේෂ කරලා දාන්න. පාර ශේෂ කරන්න මම ඉඳ මදින්ද ශේෂ කරන්නේ නැහැ. නයිහිමි පාලන ගිණුම එකතු කරන්න. හාරසිය අසූවයි ගැනු ගිණුමක් ගැනු ඒ ගිණුමේ හරට නයිහිමි පාලන 480යි නයිහිමි පාලන ගිණුමේ ශේෂය තමයි ගැනුම් කියලා හඳුනාගන්න ගැනුම් පිටුමාරු කරන්න විකුණුම් පිරිවැය ගිණුම 480 විකුණුම් පිරිවැය ගිණුමේ හර පැත්තට දාන්න ගැනුම් කියලා ලියලා 480 විකුණුම් පිරිවැය ගිණුම වලට පුළුවන් එකතු කරන්න. ආරසිය 92යි නේ. එහෙනම් මෙතෙන්ට ආදේශ කරගත්තේ ඒ කියවට 492. ඔයා හොයන්න ඕනේ විකුණු. කැල් කරලා බලන්න. විකුණුම් වෙනවා 738යි. විකුණුම් 738යි. මුළු විකුණුම් ගාන 738යි. ඒකෙන් 456ක් 456ක් අපි ඔయిత කලින් හඳුනාගත්ත විකුණුම් මුදල් කියලා. එහෙනම් විකුණුම් මුදල
ආරසිය 56ක් වෙන්න බෑ ඒ බැංකුවේ දාපු ගාන. බැංකුවේ නොදාපු තව මුදල් තියෙනවා. එතකොට 738යි. එහෙනම් මෙතෙන්ද දැම්මේ කි 738යි. විකුණුම් ආදායය. විකුණුම් ගිරීමේ බැරපැත්තට මුදල් පාලන කියලා එන්න ඕනේ නම් 738යි. මුදල් පාලන කිරීමේ බැරට 738යි. मुदल पालन गिनुम शेषक මුදල් පාලන හර විකුණුම් ගිණුම බැර වෙනවා 738යි මුදල් පාලන ගිණුම් ශේෂ කරා आरंभक අවසන් තුගය 180යි. නයිහිනි පාලන 282යි. විදුලිය 16යි. උපචිත විදුලිය 3යි. वेतन अनुमान
ඩෙමිලි 10 උපකරණ ශය 55 ගැනුම් ශේෂය 5 ප්‍රාග්ධනයක් තොම හොයලා බලන්න කැලේකේ සුරු කරලා ගත්ත හැකි
සිය තිස් අටයි වේදනා නොවයි අත්සිය හතලිස් දෙකක මුදල් පාලන ගිණුම් ශේෂය මුදල් පාලන ගිණුම් ශේෂය ඒ අගේ ලැබෙන බලන්න එකතු කරලා එකතු වෙනසක් තියෙනවා නේ නයිහි පාලන 282යි විදුලියක් මම දාලා තියෙන පැත්තට वाला गेम डेट कर रही है विदास कैसी है इस पार वाला हरी एक गंडे थी हर शेष हर टे बैर शेष बैर टे दाला शेष पीलिक सुख समान करना එතනාර කලින් හදපු ගානේ එතකොට මීට කලින් හදපු එකේ මේ විදියට තමයි සමීකරණය හැදෙන්න ඕනේ පේපර් එකේ තිබ්බ විදියට නමුත් අපි හැදුවේ පිරිවැය මත 150ක් ලාභ තියාගෙන නෙමෙයි විකුණුම් මිල මත 150ක් ලාභ තියාගෙන කියන ක්‍රමයට. එතකොට විකුණුම් මිල 100ක් කියලා ගන්නවා පිරිවැය 50යි ලාභය 50යි කියලා ගත්තෙම නේ. අර විදියට හදන්න පුළුවන් එක. මේකත් ඕනනම් ඔයාට පුළුවන් විකුණුම් මිල 100යි පිරිවැය 50යි ලාභය 50යි කියලා සුළු කරලා එහෙම ගන්නත් මේ දැන් බෑ මේ කියන්නේ මේ ක්‍රමයට හදන්න පුළුවන් ගාන මේ ගාන හැදෙන්න ඕනේ මේ ක්‍රමයටමයි ඉස්සෙල්ලා ගාන හැදෙන්න ඕනේ අපි හදපු ක්‍රමයට නෙමෙයි මේ ක්‍රමයට ගන්න ඕනේ මම එක পেපර් එක වෙනස් කරනවා හරි ඊළඟ අවුරුද්ද බලන්න දාහතේ ජනවාරිනේ शेष पिरीक्षुम ईलंगट गिनुम टिक Thank you.
මුදල් පාලන ගිණුමයි තවත් පොඩි පොඩි ගිණුම් ටිකක් ගන්න. රශ්මිට අයත් ආහාර පාන සැපීමේ ව්‍යාපාරයක් වන රසයි පුස්සී පොත්වලින් පහත් සඳහන් තොරතුරු උපුටා ගන්නා ලදී. ව්‍යාපාරයේ වත්කම් වගකීම් පහතින් බේ. ආහාර පාන උපකරණ එනම් ගිරුමක් ගන්න. උපකරණ ආරම්භක ශේෂය 10000යි අවසාන ශේෂය 14000යි. මෝටර් රථ ආරම්භක ශේෂය 15000යි අවසාන ශේෂය 13000යි. තොග ආරම්භක තොග ශේෂය විදිහට ගන්න අර පැත්තට 3000. අවසන් පොගිය අවසන් පොගිනුම අරට විකුණුම් පිරිවැය කියලා කියලා 4000. විකුණුම් පිරිවැය කියලා කියනවා ඒ ගිණුමේ බැරට අවසන් තුග 4000. අවසන් තුග හර විකුණුම් පිරිවැය ගිණුම බැර. ආරම්භක තුග ගිණුම මාරු කරන්න විකුණුම් පිරිවැය ගිණුමට 3000. විකුණුම් පිරිවැය ගිණුම හර කරන්න ආරම්භක තොග කියලා 3000. ඊළඟට අතැති මුදල් මුදල් පාලන ගිණුමේ හර පැත්තට ශේෂය 7200. මුදල් අවසාන ශේෂය 10250යි. එකතුවෙන් යට අරට 10250. වෙළඳ ගෙවිය යුතු මුදල් කොට ණය හිමි පාලන බැර පැත්තට ආරම්භක ශේෂය 6000යි.
එකතුවෙන් යට බැර පැත්තට අටනවා. වගකීම් ශේෂය. පෙරද ලැබිය යුතු මුදල් ආරම්භය 5000යි. ගැති පාලන අරට ශේෂය 5000යි. අවසාන ශේෂය එකතු වෙන යට අරට ශේෂය 6000යි. සියට අටේ ණය මුදල 5000යි. ඉරුමත් සියට අටේ ණය එකතුවෙන් යට බැරපැත්තට ශේෂය කියලා දාගන්න 5000. හරි නේද? ප්‍රාග්ධනය හොයන්න. සතර දාස් දෙසීය ප්‍රාර්ථන ගිරුමේ බැරපැත්තට ශේෂය කියල 34200 දාන්න. මුදල් බැර කරන්න නයිහිමි පාලන කියලා 26000. නයිහිමි පාලන ගිණුමේ හරපැත්තට මුදල් පාලන 26000. නයිහිමි පාලන හර වෙනවා, මුදල් පාලන බැර වෙනවා. මේ වගේ ඊට කලින් ගෙනගත්තු ගාණක් මේ ඉඳන් මම වැඩි පැහැදිලි කරන්න නැත්තේ ඔය. කම්කරු ගාස්තු 6150ක් ගෙවනවා. කම්කරු ගාස්තු කියලා බැර වෙනවා 6150. කම්කරු ගාස්තු ගිණුමට හර වෙනවා මුදල් පාලන 6150. විදුලිය හා රක්ෂණය 3800යි. මුදල් බැර වෙනවා විදුලිය රක්ෂණය 3800යි. ගිණුමක් විදුලිය රක්ෂණය අර වෙනවා මුදල් පාලන 3800යි. ගැනුම් විකුණුම් ණයපදනම් මතවේ විකුණුම් මිල තීරණය කිරීමේදී පිරිවැය මත 50%ක් ලාභ තියා ගන්නවා. එනම් සමීකරණය සමානයි පිරිවැය ධන ලාභය. පිරිවැයට 50%ක් ලාභ තියා ගන්නවා විකුණන්න 150. හැමදාම මේ විදියමයි දීලා තියෙන්නේ. ඒකත් හොඳයි අපි අතින් වැරදිලා අර විදියට හැදුණ එකත් අර පළවෙනි එක. ඊළඟට රසයිපුත් ව්‍යාපාරයේ 16 ජූලි පළවන දින පිරිවැය 5000ක් වූ ආහාර සැපීම් උපකරණ මිලට ගෙන අතර ඇති අතර වසර 3ක් අවසානයේ සම්පූර්ණයෙන් ගෙවා නිම කළ යුතු ණය මුදලක් මුදලින් ඒට අර මුදල් සපයා ගන්නා ලදී. කෙසේ වුවද ණය මුදල් මත වාර්ෂිකව පොලිය 108 සෑම වර්ෂයක් අවසානයේම ගෙවිය යුතුය. එනම් 5000ක් ආහාර
උපකරණ ගන්නවා හරට උපකරණ ණය උපකරණ ණය කියලා කිව්වම ඒකේ බැරට උපකරණ 5000 උපකරණ හර උපකරණ ණය බැර පොඩි බලන්න ඕනේ කොච්චර කාලයක්ද මාස 9කටනේ සියක් වෙනවා පොලිය. මම 10යිනේ. බලන්න අපෝ. දෙසැම්බර් 31නේ කාලච්ඡේදය ඉවර වෙන්නේ. දෙසියයි පොලියනේ. ණය පොලිය හර කරන්න උපචිත ණය පොලිය කියලා 200යි. उपचित नयपुली बेरकुली दिशी नयपुली हर उपचित नयपुली बेर दिशी उज्जलिक पर्यरनेट पांसी मुदल रंगिया मुदल बेरकरान गेलडिकियल पांसी गिनुमाक गेनिली एगिनु में हर पैत्र दान मुदल पालन कियल पांसी गेनिली हर मुदल पालन बैर अरे कहीं ये लंग कतु करो मुदल पालन की रुमटे आने पा उपकरणे कतु कर रही पालुस दाहाई बैर पैर तेरो आने ना सब दाहा उपकरण शेय उपकरण शयगिनु में हरपैत्तट दान्न उपकरण कीला दाह शय हर उपकरण बैर पालुस दाहाई पेनसार के नवा देदाह रात शय गिनुमा रात शय एगिनु में हरट मोटा रात දෙදාහ සයහර මෝටරත බැර ආරම්භක තොගයේ මුත්තලින් අයින් වෙනවා 3000යි අවසන් තොග ගිනුම ශේෂ කරන්න විකුණුම් පිරිවැයගිනුම එකතු කරන්න බෑ. නයිමි පාලන ගිනුම. විසියට දාහයි ගැනු. විකුණුම් පිරිවැයගිනුම හර පැත්තට ගැනුම් විසියට දාහයි තිස්සෙක් දාහයි විසි හදදාහයි නයගති පාලන ගිනුම එකතු කරන්න බෑ විසියට දාහ මාරු කරන්න විකුණුම් පිරිවැය ගිනුමට විසියට දාහ එතකොට වෙනස වෙනවා 27000 නේද 27000 මෙතෙන් ආදේශ කරන්න 27000 100න් බෙදලා 150න් වැඩි කරලා පිළිවෙල බලන්න නයිගති පාලන හර කරන්න විකුණුම් කියලා 40යි 500යි ගිනුමක් විකුණුම් ඒ ගිනුමට බැර කරන්න නයිගති පාලන කියලා 40යි 500යි
फांसी। ඊළඟට නයගති පාලන ගිණුම එකතු කරන්න 45යි 500යි නයගති පාලන කියලා මුදල් පාලන ගිණුම හර කරන්න 39යි 500යි මුදල් පාලන හර නයගති පාලන බැර සියයට අටේ ණය 5000යි පෙරපැත් තියනවා වෙනස 5000ක් මුදල් ණය මේ වුද්දි අරන් තියෙනවා ණය වෙන ණය උපකරණ ණය නේද උපකරණ කියලා ලියන මේක ඕනේ එතකොට මේම ණයක් ඕනේ ඔය අර සියයට අටේ ණය කියන්නේ උපකරණ ණය ප්‍රාග් ණය හරි අනිත් ඒවා හරි දැන් ගිහින් මෙතන කරලා බලන්න මුදල් 10,200 උපකරණ 14,000 මෝටර් රථ 13,000 අවසන් පොල 8,000 විකුණුම් පිළිවෙල 27,000 ණය හිමි පාලන 8,000 ණය ගැති පාලන 6,000 සියයට අටේ ණය 5,000 නයපොලි නයපොලි 200යි ගැනිලි 500යි හරක උපකරණ ඡය හරක 1000යි සත ඡය හරක 2000යි විකුණුම් බැරට 40යි 500 දෙපැත්ත එකතු කරමු විකුණුම් බැරට 40යි 500යි
සූ හතයි නම සීයකට සමානද බල ඒ වගේ ගිණුම් තැබීම් වලට අපි කියන්නේ අසම්පූර්ණ සටහන් ක්‍රමයට ගිණුම් තියෙනවා කියලා. ක්‍රමානුකූලව ගිණුම් තබලා නැහැ. ඒ වගේ තියෙන තොරතුරු වලින් අපිට ඕන තොරතුරු අරගෙන ගිණුම් තැබුවා. කියමු මාතෘකාව විකුණුම් පිරිවැය ගිණුම්. විකුණුම් පිරිවැය ගිණුම්. විකුණුම් පිරිවැය ගිණුම්. එහෙම එකක් අද අපි හදුවානේ අලුතින්. ඒක අපි ඉගෙන ගමු මොකක්ද ඒ ගිණුම් කියන්නේ. විකුණුම් පිරිවැය ගිණුම් කියන්නේ හිතපති විකුණුම් භාණ්ඩවල පිරිවැය ගණනය කිරීම සඳහා විකුණුම් භාණ්ඩවල පිරිවැය ගණනය කිරීම සඳහා භාවිතා කරන ගිණුම භාවිතා කරන ගිණුම විකුණුම් පිරිවැය ගිණුම ලෙස හඳුන්වයි. විකුණුම් පිරිවැය ගිණුම ලෙස හඳුන්වයි. විකුණුම් භාණ්ඩවල පිරිවැය ගණනය කිරීම සඳහා භාවිතා කරන ගිණුම විකුණුම් පිරිවැය ගිණුම ලෙස හඳුන්වයි. ඒකටම විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන පහත ගිණුම් ශේෂ සැලකිල්ලට ගනු ලබන පහත ගිණුම් ශේෂ විකුණුම් පිරිවැය ගිණුමට ඇතුළත් කරයි. විකුණුම් පිරිවැය ගිණුමට ඇතුළත් කරයි. විකුණුම් පිරිවැය ගිණුමේ ඇතුළත් කරන අංගය. පහත දෑ මීට අයත් වෙනවා. පහත දෑ මීට අයත් වෙනවා. එක ආරම්භක තොග. දෙක ගැනි. තුන ගෙනීමේ කුලී. අතර ආනයන බදු. පහ ආපසු යැවීම. හය අවසන් තොග. අන්නේ වයිති විකුණුම් පිරිවැයට. විකුණුම් පිරිවැය හොයද්දී අන්නේ අගයන් අපි අතුලත් කරන්න ඕනේ. මාතෘකාව ලියන්න අසම්පූර්ණ සටහන්. අසම්පූර්ණ සටහන්. අසම්පූර්ණ සටහන්. සමාන නම තනි සටහන්. අසම්පූර්ණ සටහන් නැත්තම් තනි සටහන්.
ලියන්නේ යටතේ තිත්ත සටහන් ක්‍රමයට අනුව තිත්ත සටහන් ක්‍රමයට අනුව ක්‍රමානුකූලව ගිනුම් තබා නොමැති අවස්ථා ක්‍රමානුකූලව ගිනුම් තබා නොමැති අවස්ථා असंपूर्ण सटहान लेस हांदुंबाई दित्त सटहान क्रमेटानुव क्रमानुकूलव गिनुं तबा नमेति अवस्था असंपूर्ण सटहान लेस हांदुंबाई एनाम एनाम क्रमानुकूलव गिनुं तबा नमेति अवस्था असंपूर्ण सटहान बे क्रमानुकूल गिनुं तबा नमेति अवस्था असंपूर्ण सटहान बे क्रमानुकूल गिनुं तियला नैत्तां गणदिनु वार्ता करला नैत्तां एवट अपि कियनवा असंपूर्ण सटहान कियला एतोट क्रमानुकूल गिनुं तबनवा कियन एकेन अदहस करन्ने मूलिक साक्षी तियेन्न ओने හැම ගනුදෙනුවක්ම මූලික පොත්වල වාර්තා කරලා තියෙනවා. ගිනුම් හදලා තියෙන්න ඕනේ. ශේෂ පිරික්සුම් හැදුවා නම් ශේෂ පිරික්සුම් සමාන වෙලා එන්න තියෙනවා. ආන් මේ අවස්ථා තමයි ක්‍රමානුකූල ගිනුම් තබන අවස්ථාව කියලා කියන්නේ. ඒකටම ක්‍රමානුකූලව ගිනුම් තබා ඇති අවස්ථාවල ක්‍රමානුකූලව ගිනුම් තබා ඇති අවස්ථාවල පහත ලක්ෂණ පහත ලක්ෂණ හඳුනාගත හැක. 1. මූලික සාක්ෂි භාවිතය. මූලික සාක්ෂි භාවිතය. මූලික සාක්ෂි භාවිතය. 2. මූලික පොත් භාවිතය. මූලික පොත් භාවිතය 3 එක ගිනුම් වල ගනුදෙනු සටහන් කිරීම ගිනුම් වල ගනුදෙනු සටහන් කිරීම 4 ශේෂ පිරික්සුම් සකස් කිරීම शेष पिरीक्षुम सकास किरी क्रमानुकूलव गिनुं तबला नां ओय कियन लक्षण अपिट दकिन्न तियेनवा एतोट दैन ओय गिनुं तबीम कियन एक अनिवार्य वेन्ने समागमक संबंधव तनि व्यापार अवुल व्यापार लाभ अरमुणु कर नोगत व्यापार කියන එක ගිනුම් තැබීම අනිවාර්ය නැහැ. සමාගම් වල විතරයි ගිනුම් තැබීම අනිවාර්ය. ඒ නිසා අර හවුල් ව්‍යාපාර, තනි පුජ්‍යල ව්‍යාපාර, ඊළඟට ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර වගේ වගේ ක්‍රමානුකූලව ගිනුම් තබල නැති වෙන්න පුළුවන්. අන්න ඒ ගිනුම් සටහන් වලට තමයි අසම්පූර්ණ සටහන් කියලා කියන්නේ. ඒතකොට එහෙම අසම්පූර්ණ සටහන් තියෙන්නේ තනි ව්‍යාපාර අවුල් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර වල එමු ගිනුම් තැබීම අනිවාර්ය නොවන ගිනුම් තැබීම අනිවාර්ය නොවන ගිනුම් තැබීම අනිවාර්ය නොවන පහත ව්‍යාපාර සංවිධාන වල පහත ව්‍යාපාර සංවිධාන වල असंपूर्ण सटहान नैति भी असंपूर्ण सटहान नैति भी एक तानी पूज्यल व्यापार एक हाउल व्यापार
अगले बार तुना लाभ अरमुणु कर नोगत व्यापार तानी व्यापार अव्यापार लाभ अरमुणु कर नोगत व्यापार अन्य आयतन वल असंपूर्ण सतान पवती फिनम चेदिकीन मेवेन व्यापार वल मेवेन व्यापार वल गिनुम तबीम अनिवार्य नो उन्द गिनुम तबीम अनिवार्य नो उन्द यम यम अवश्यता विनुमेन यम्यम अवश्यता विनुमेन मूल्य प्रकाश इदिरिपत् कल युवे मूल्य प्रकाश इदिरिपत् कल युवे गणकाधिकारी वरुण के कार्य वाने ये संधा सहाय भीमाय ये संधा सहाय भीमाय प्रमाण फूलव इन्हों तबलने ये तो कोटे मूल्य प्रकाश महादंड अवश्यता अकाउंटेंट कार्यतमाय गणकाधिकारी वरुण कार्य तन व्यापार हौल्यापार हिम क्रमानुकूल गिनुतबल नैतिलावक यहाँ वार्ता क्रमानुकूल हदल एक अकाउंटेंट लगे कार्य एक पहत अवश्यता मत क्रमानुकूल गिनुतबीम ඉදිරිපත් කළ යුතු වේ ප්‍රමාණිකූල ගිනුම් තැබීම තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ එක ආදායම් බදු අවශ්‍යතා ආදායම් බදු අවශ්‍යතා देख बैंकों ने वैनी मूल्य पहासु काम लगा गए नहीं में संधा बैंकों ने वैनी मूल्य पहासु काम लगा गए नहीं में संधा ये तो बोला देंगे තනි ව්‍යාපාරිකේ ක්‍රමානුකූලව ගිණුම්ත බල නැහැ. ඒ ව්‍යාපාරිකයාට ලෝන් එකක් එහෙම ගන්න ඕනේ වුණාම එයා එනවා ගිණුම්කරණය දන්න ඔයාලා වගේ අය හම්බ වෙනවා. ඔයාලා මොකද කරන්න ඕනේ? එයාලගේ තියෙන ගිණුම්තොරතුරු සැලකිල්ලට අරගෙන ක්‍රමානුකූල ගිණුම් වාර්තා හදලා දෙන්න ඕනේ. ඒ ඇගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන විදිහට. අර බදු උපදේශන ආයතන විගණන ආයතන ගිනුම් උපදේශන ආයතන කියන එකකින් කරන්නේ ආන්ගේ කාර්යය. මෙතන මේ මාතෘකාවේ අපි කතා කරන්නේ අන්නේ. මෙතෙක් අපි හදපු ගණන් තුනේම කොන අසම්පූර්ණ සටහන් ගණන් තමයි ඒ හැටි. ප්‍රමාණිකූල ගිනුම්තරතුරු නැහැ. අපි ප්‍රමාණිකූල ගිනුම් වාර්තා හැදුවා. ඒව තමයි අසම්පූර්ණ සටහන් කියලා කියන්නේ. බලන්න එතකොට ඔයාලගේ पेपर एक दास जूनी प्रश्न प्रश्न
හරි හම්බුණා නේද? දැන් බලන්නකෝ. මේ ප්‍රශ්නේ කියවලා. शेष पिरी शेष पिरी मुदल लीम गेवीम गणुदील शेष पिरी कर व्यापार आरंभ कर व्यापार पटांगा अप्रेलवाय මාස 3ක කාලයක ගනුදෙනු තමයි වාර්තා කරන්නේ. ලක්ෂයක් අයිතිකරු දාන මුදල මුදල් පාලන ගිණුමට හර කරන්න. රාග්ධනය ලක්ෂය. ගිණුමක් රාග්ධන ගිණුම. බැරපැත්තට මුදල් පාලන ලක්ෂය. මුදල් පාලන හර රාග්ධනය බැර.
බදුකුලී මාස 3ක් සඳහා ගෙවනවා 31,500යි. මුදල් බැර වෙනවා බදුකුලී 31,500යි. मुदल पालन दास पानी हर मुदल पालन मास तुनकट बदुकुली गेवन अब यान हदानित मास तुनकट अप्रैल मई जून मास तुनकट ඊළඟට ඍජු අමුද්‍රව්‍ය සඳහා ගෙවීම 36,000යි. මුදල් පාලන බැර වෙනවා අමුද්‍රව්‍ය කියලා. මුදල් පාලන බැර. බලන්න එතකොට ගිණුමක් අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය කියලා මුදල් පාලන බැර කරන්න අමුද්‍රව්‍ය 36,000යි. ගිණුමක් අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය ගිණුමට හර කරන්න මුදල් පාලන 36යි. අමුද්‍රව්‍ය මිලදී ගන්න එක. අනිකුත් ඍජු අමුද්‍රව්‍ය සඳහා ගෙවනවා पंदा साइज़ है मुदल बैर बेना रिचु आमुद्राव्य पंदा साइज़ गिनुमा बेना रिचु आमुद्राव्य एक गिनुमे हरटे मुदल पालन पंदा साइज़ उपकरण मिलती गेनीम सदा गेवना पनस्ता है मुदल बैर उपकरण पनाहाई गिनुमा उपकरण ए गिनुमे हरट मुदल पालन पना उपकरण हर मुदल पालन बैर विकुनुं वेनुएं अंबेच्च मुदल बलंडोने विकुनु मुदल अवस्था कीपेकदी लैबिला तीयन अमुद्रव्य संदहात अवस्था कीपेकदी गेवला तीयन एहनंगे ओम एकतु करला तमा आपिट सटहान करांदे गाने बलांदो को विकुनु कियला तीयन संख्या ओगे में एकतु किये देखिए කොම විකුණු මුදල් 86යි 450යි නේද? ඒක පැත්තකින් ලියන්න. පස්සේ ලියන්න. තව වෙනස් වෙන ප්‍රශ්න තියෙනවා. බැංකු ගාස්තු ආය නැහැ. ඒක වාර්තා කරමු. බැංකු ගාස්තු 1500යි. මුදල් පාලන බැර බැංකු ගාස්තු 1500යි. ගිනුමක් बैंकु गास्तु एगिनु में हरट मुदाल पालन एक दास पांसी है मुदाल पालन बैर बैंकु गास्तु हर प्रचारने तुंदास पांसी है मुदाल पालन बैर करान प्रचारने तुंदास पांसी है
ප්‍රචාරණ ගිණුමට හර කරන්න මුදල් පාලන 3500. මාසික බෙදා හැරීම් ගාස්තු 7500යි මුදල් බැර බෙදා හැරීම් ගාස්තු 7500යි බෙදා හැරීම් ගාස්තු හර මුදල් පාලන 7500. මුදල් තැන්පතු විකුණුම් සැලකිල්ලට ගත්තා. අනිකුත් අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් තියෙනවා 12600ක්. උඩත් අනිකුත් අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් තිබ්බා නේද? එහෙනම් ඔක්කොම අනිකුත් අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් ටික බලන්න. මෙතන ගෙවලා තියෙනවා 5600ක් මුලින්. දැන් ආය අනිකුත් අමුද්‍රව්‍ය සඳහා ගෙවුවා 12600ක්. 18200. ඒ ඔක්කොම එකතුව වාර්තා කරනවා 18200. වෙනත් ත්‍රිජ ද්‍රව්‍ය 18200. ඊළඟට විකුණුම් හරි අනිකුත් ත්‍රිජ අමුද්‍රව්‍ය 5600යි 6500ට තියෙනවා. මාසික බෙදා හැරීම් ගාස්තු හරි මුදල් විකුණුම් හරි ත්‍රිජ අමුද්‍රව්‍ය සඳහා ගෙවීම ආය ත්‍රිජ අමුද්‍රව්‍ය වලට ගෙවලා එන එකතුව බලන්න ඕන. ත්‍රිජ අමුද්‍රව්‍ය සඳහා ගෙවීම 36000යි. ඊට පස්සේ ආය ත්‍රිජ අමුද්‍රව්‍ය සඳහා ගෙවලා තියෙන්නේ මේ අවස්ථාවේ 13750. අවස්ථා දෙකේදීම ගෙවලා තියෙනවා 49750. බැර පැත්තට 49750. අමුද්‍රව්‍ය ගිණුමේ හරට 49.75. මුදල් තැන්පතු විකුණුම් හරි මාසික බෙදා හැරීමේ වියදම් 7500ක් ආයෙ ගෙවනවා. නැවතත් බෙදා හැරීමේ වියදම් 7500යි. මුදල් පාන 7500. බෙදා හැරීම් වියදම් වෙන වෙනම ගිණුම් තබන්නේ. වියදම් තීරුවල දානේවනේ. ගැණුම් එහෙම කියලා කියන්නේ එකතුණි වාර්තා කරන්නේ. විකුණුම් වාර්තා කරන්නේත් එකතුණි. ශේෂයේ පාගේ අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට විකුණුම් මුදල් ඔක්කොම 86450යි. ඒකත් අපි දාගෙන මෙයා. විකුණුම් 86450යි. විකුණුම් ගිණුමට බැර වෙනවා. මුදල් 86.45. අතිරේක තොරතුරු වල ඒවා බලන්න. ජූනි 30 අමුද්‍රව්‍ය තොගයේ පිළිවැය 6750ක් වූ අතර නිමි භාණ්ඩ තොග කිසිවක් නොමිලේ. අමුද්‍රව්‍ය තොග 6750ක් තියෙනවා. එහෙනම් ගිණුමක් අමුද්‍රව්‍ය අවසන් තොග. අමුද්‍රව්‍ය අවසන් තොග ගිණුමට හර කරන්න 6750. නිෂ්පාදන පිළිවෙල. නිෂ්පාදන පිළිවෙල ගිණුමට බැර කරන්න
අමුද්‍රව්‍ය අවසන් තුග කියලා 6750. අවසන් තුග හර නිෂ්පාදන පිළිවෙය ගිනුම බැර. දෙදස් විස්ස ජූලි පළවන දින දෙදස් විස්ස අප්‍රේල් සිට දෙදස් විස්ස ජූනි දක්වා වන 1350ක ජල බිල් පද්ද 7200ක විදුලි බිල් පද්ද ලැබුණු අතර මේ සඳහා ගෙවීම් 2020 ජූලි මාසයේ තුලදී කරන ලදී. අපි ගාන හදන දවසට මේවා ගෙවලා නැහැ. ජූලි 1 ඉඳන් දින 2000 අප්‍රේල් ඉඳන් ජූනි දක්වා 1350ක ජල බිල් පද්ද. එහෙනම් ජල බිල් ගිනුම හර කරනවා एक दस तुम सी पढ़ाए गेवी तो जल बिल गेवी तो जल बिल की नुम बैर कर जल बिल केला एक दस तुम सी पढ़ा जल बिल पद की नुम हर गेवी तो जल बिल पद की नुम बैर इलाकट इधर बिल पद हदास देसी आई විදුලිය හර ගෙවිය යුතු විදුලිය කියලා 7200 ගෙවිය යුතු විදුලිය බැර වෙනවා විදුලිය කියලා 7200 විදුලිය හර ගෙවිය යුතු විදුලිය බැර ඊළඟට මේ මාස 3 තුලදී විකුණුම් වලට අදාළව ලැබුණු මුදල් වලින් 6200ක මුදලක් බැංකුගත නොකර ඇති නොකර එනී විසින් තම පෞද්ගලික ප්‍රයෝජනෙ සඳහා ලබාගෙන ඇත. මුදලක් ගෙනිවි කරා. එහෙනම් මේ විකුණුම් මුදල් 86.45ට තව 6200ක් එකතු වෙනවා. ගැනිලි කරපුවාම මුදල් අඩු වෙනවා මුදල් බැර වෙනවා ගැනිලි කියලා 6.2 ගැනිලි කියන ගිණුමේ හර පැත්තට ඒක දාන්න මුදල් 6.2 බලමු විකුණු මුදල් තව එකක් තියෙනවා වෙනස් වෙන එක 2020 ජූනි 20 විකුණුම් වලට අදාළ 7800ක මුදලක් එකතු කර ගන්නා ලද නමුත් ඒවා බැංකුගත කරන ලද්දේ 2020 ජූලි 1 බැංකුගත කරේ එදා වුණාට අහුණු කාලේ සල්ලි අපිට හම්බෙලානේ තියෙන්නේ 7800. ඒ නිසා ඒකත් මෙතෙන්ද එකතු වෙන්නේ. විකුණුම්. ණයට විකුණුම් මෙහෙම නෙමෙයි. සල්ලි අතේ තියෙනවා. එහෙනම් මුළු විකුණුම් ගාන ගත්තොත් මුදල් හර 145යි විකුණුම් ගිනුම බැර වෙනවා 145යි උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලයේ වසර දෙකක් වන අතර සරල මාර්ග ක්‍රමයට ෂේ කරන්න ඕන එහෙනම් බලන්න ඕනේ उपकरण वाले जीव काले उपकरण गाने पनस्ता है अवरुद्ध देखा ही ना शेवी में हुए है कि पनाविधि में देखकर वैदिकीरी में दोले हिंतु ये मासो तुमने कटने अभी गाना हाथ है ये निशा දාස් 250 නේද එළන් ගිනු උපකරණ
ක්ෂය හර 6250යි උපකරණෂය වෙන් කිරීම උපකරණෂය වෙන් කිරීම ගිනුම බැර වෙනවා උපකරණෂය කියලා 6250 ක්ෂය හර ක්ෂය වෙන් කිරීම බැර 6250 ගැණුම් විකුණුම් මුදල් පදනම් මත සිදු කරා දැන් ඒ ටික හරි मुदल गिनुम शेष करना वाला बारा ने तो करा था विशी दास तुम सी ये देखिए ना ये तो उड़ोतर दी अभी देना गांडो ने दित्तो सटाहन की नहीं कर गैनो विकुनो वार्ता कराने का तो बोली नाइ जेती नाइ ही मी मुदाल पाल की नंबर दान नहीं कर दो अनि तेवा बिने बिने मुआर्ता कर विकुनो नाइ जेती गैनो नाइ ही मी तेवा एक तो वार्ता कर බෙදාහැරීම් වියදම් මෙහෙම වෙන වෙනම නිවාර්තා කරන්න. එකයි වෙන වෙනම දැන්. ප්‍රාග්ධනී ශේෂ කර හැකි. බදු කුලී ගිනුම ශේෂ කර හැකි. අමුද්‍රව්‍ය ගිනුම මාරු කරන්න නිෂ්පාදක පිළිවෙල. නිෂ්පාදන පිළිවෙල ගිනුමට හර කරන්න අමුද්‍රව්‍ය කියලා. 49යි 7යි 5යි. निष्पादन පිළිවෙල හොයන්න එක වැදගත් වෙන්නේ වෙනත් ඍජු ශ්‍රව්‍යයක් පෙර කරන්න නිෂ්පාදන පිළිවෙල කියලා 22යි 5යි නිෂ්පාදන පිළිවෙල ගිනුමට අර කරා එන්න නැත්නම් පරිභෝජන ශ්‍රව්‍ය පිළිවෙල කියලා ගිනුම නම් කරන්න කොහෙත් ලේසි මේ කොහොමද කියන්නේ පරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල කියලා ගිනුමක් කරා. පරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල. අමුද්‍රව්‍ය කියලා හර කරන්න 49යි 7යි. ඒ කියන්නේ නිෂ්පාදනයේට භාවිතා කරපු අමුද්‍රව්‍ය අගේ හොයනවා. අර විකුණපු භාණ්ඩවල පිළිවෙල හොයනවා වගේ නිෂ්පාදනයේට භාවිතා කරපු අමුද්‍රව්‍ය පිළිවෙල හොයනවා වෙනත් ඍජු ද්‍රව්‍ය වෙනම තියන පරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල ගිනුම ශේෂ කරනවා පතරිස් තුන්දා द्रव्य गिनुम मारु करा परिभोजन द्रव्य पिरिवै गिनुम परिभोजन द्रव्य पिरिवै गिनुम निष्पादन पिरिवै मोहयांडो ने परिभोजन द्रव्य पिरिवै गिनुमें परिभोजने करणल द्रव्य पिरिवै होया गत्तना था निष्पादन गिनुमा क्या दूते हैं मैं वेना त्रिज द्रव्य बदुकुडी एवा पवा मारु करा दूने අවසන් තෝරිය පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිනුමක් එක ගිනුම් තබන අර වෙළඳ ගිනුමක් හැදුවේ නැහෙනේ අවසන් තෝගේ ගිනුම් තබන්න අපි විකුණුම් පිරිවැය ගිනුමක් නැහැදී ආන් ඒ වගේ
අමුද්‍රව්‍ය අවසන්තෝගයේ ගිණුම් තබන්න පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුම හැදුවා. කියන්න මාතෘකාව පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. කියන්නේ යටතේ නිෂ්පාදන කටයුතු සඳහා නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය පිරිවැය නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය පිරිවැය ගණනය කිරීම සඳහා ගණනය කිරීම සඳහා පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුම භාවිතා කරයි. පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුම භාවිතා කරයි. එනම් එනම් නිෂ්පාදනයට යොදා ගන්නා ලද නිෂ්පාදනයට යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිරිවැය නිෂ්පාදනයට යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිරිවැය ගණනය කිරීම සඳහා භාවිතා කරන ගිණුම ගණනය කිරීම සඳහා භාවිතා කරන ගිණුම පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුම පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුම මෙම ගිණුමට මෙම ගිණුමට පහත ගිණුම් ශේෂ වාර්තා කරයි මෙම ගිණුමට පහත ගිණුම් ශේෂ වාර්තා කරයි 1 ආරම්භක අමුද්‍රව්‍ය තොග මේ ගානේ තිබ්බේ නැහැ ආරම්භක අමුද්‍රව්‍ය තොග අමුද්‍රව්‍ය ගැනීම අමුද්‍රව්‍ය ගැනීම ආරම්භක අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය ගැනීම ඊළඟ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී මේ ගානේ තිබ්බේ නැහැ ගෙනීමේ කුලී අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී අමුද්‍රව්‍ය ආපසු යව අමුද්‍රව්‍ය ආපසු යව ඊළඟ අවසන් අමුද්‍රව්‍ය අවසන් අමුද්‍රව්‍ය අවසන් අමුද්‍රව්‍ය තොග අන්නේව තමයි ඇතුළත් කරන්නේ පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුමට ඒකෙන් අපි හොයන්නේ පරිහරණය කරපු ද්‍රව්‍යවල පිරිවැය මේ ගානේ මෙතන වෙනත් ඍජු පිරිවැයත් අපිට ඕන නම් මෙතෙන් මාරු කරන්න තිබුණා නමුත් ඒක අර වෙනමම දීලා තියෙන හින්දා අපි ඒක මාරු නොකර ප්‍රධාන ඍජු ද්‍රව්‍ය ටික විතර පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ගිණුමට මාරු කරේ මේකේ ඍජු ද්‍රව්‍යات ඉතුරු වෙච්ච ගාන තිබ්බනම් එතනත් හොයාගත්තේ කි වෙනත් ඍජු ද්‍රව්‍ය පරිභෝජන පිරිවැය කියලා ඒක හොයාගන්න තිබ්බා ඍජු අමුද්‍රව්‍ය සම්බන්ධ පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය තමයි ඔය අපි හොයාගත්තේ වෙනම කියන්න මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම තොග ගිනුම් තැබීම සඳහා තොග ගිනුම් තැබීම සඳහා තොග ගිනුම් තැබීම සඳහා මෙලෙස පරිභෝජන අමුද්‍රව්‍ය පිරිවැය ගිණුම භාවිතා කරයි. ඔය ගාන ඔයාලා ශේෂ කරලා ශේෂ පිරික්සුම හදලා බලන්න. හරි. එහෙනම් අද දවසේ අපි දේශනය නිමා කරමු. මේ ගාන ශේෂ කරලා ශේෂ පිරික්සුම හදලා
आईफोन।